පරිසර දින සැමරු මුලලේදීත් පරිසරයේ සබාධම් මහතාව ගැන අපි විශේෂයෙන් කතා කළා. හැබැයි සබාධම් මහතාව අකාරුණික වූතර මෙන්න මේ වගේ ප්‍රවෘත්තිත් අපිට වාර්තා වෙනවා. අද දිවයින ප්‍රධාන සිරස්තලය. වැස්සේ විනාශෙන් මහා මාර්ගවලට සිදුණු හානිය රුපියල් කෝටි 10ක් ඉක්මවා යන බවයි සඳහන් වන්නේ. වරාය සහ මහා මාර්ග ව්‍යාපෘති අමාත්‍ය නිර්මල කොතලාවල මැතිතුමන් කරන පැහැදිලි කිරීමක් අපි මේ දකින්නේ. දිස්ත්‍රික්ක 6කට බලපෑ ගම් වතුර ගැලීම්, කඳු කඩාවැටීම් සහ නායම් හේතුවෙන් මහා මාර්ග පද්ධතියට රුපියල් කෝටි 10කට අධික පාඩුවක් සිදුව තිබෙන බව නිර්මල කොතලාවල ගරු එමැතිතුමා සඳහන් කරනවා. වැඩිම හානිය සිද්ධ වෙලා තියෙන්නේ නිර්මල එමැතිතුමත් නියෝජනය කරන කළුතර දිස්ත්‍රික්කයට. මේ ස්වභාවික ආපදා තත්ත්වයන් තුළ විනාශයට පත්වුණු කැඩුණු බිඳුණු පාරවල් යදි ප්‍රතිසංස්කරණය කිරීම වෙනුවෙන් රජය කඩිනමින් ක්‍රියාත්මක වෙමින් සිටින බව නිර්මල කොතලාවල එමැතිතුමා සඳහන් කරනවා. අපිට මතකයි මීට පෙර එක අවස්ථාවකදර උතුරු මැද පළාතේ ගම් වතුරෙන් මාර්ග පද්ධතිය දෙඩි ලෙස හානියට පත් වුණා. ඉතාම කෙටි කාලයක් තුළ ඒ මාර්ග යළි ප්‍රතිසංස්කරණය කොට ජනතාවට බහර කළ ආකාරය අපිට මතකයි.